පි ගියස් සතිය කතා කළා ඒ චකෝ ප්‍රසදරූපය මූලික කරගෙන් මෙසංසාර ප්‍රවෘත්තිය කොහොමද සිද්ධ වෙන්නේ හේතු පල දහමානුව එවැ බංගඥානය පිළිබන්ඳ මොකද අපි උද්‍යම්ව්‍යඥානය පිළිබඳව ඩීරිග කරුණු කාරණා දේශනා තුළ මිට කලින් ඇතුළත් කොල්ලති ද යාානයට පස්සතියනෙ බංග ඥානය බංග කියල කියය විනාසයි කියනෙ අයි දකිින්දන සියල් අවසන් එ බංග කියල කියන්නේ ඒ නුවනින් දකිින් ලෝනි ඒකටා අද දේශනාවට අපි ඇතුළත් කරනවා සෝත ප්‍රසාධ රූප්පය අරහා අරමුණය තුලෙන ආකාරය ඒ අරමුණුව වල ප්‍රවෘතිය ප්‍රවෘතිය බංගත්ය විනාසක් ෂභාව හා හේතුපල්ල න්‍යායට අනුව එවස දුවෙන ආකාරය ඒ අනුව සංසාර ප්‍රවෘතියත් එවගේම සංසාර ප්‍රවෘතිය මිදෙන ආකාරයත් ඒ ඥානයක්ත් එක්කම බංගඥානය ඒ සොත ප්‍රසාදරූපඇසුරු කරය සෝත කියන මගදිී භාසාාවේ වච්චනය අර්ථය භූතියන්ගේ ක්‍රියාව කියනක්. අපි කියනෙ කනඒ සතර මහගාත්තුන්ගේ ක්‍රියාව එතමයි සෝත කියයන මාගදී බාසාාවේ ත අපි දාන්නවා එ බූතියන්ගේ ක්‍රියාවට ආයිශු කොච්චර දෙකරදක කොහමද බංග එවත් ඒ විනාශය නුවනින් දකි අපි දන්න එක තින්නේ සුද්දශ්ටක කලාපේ පට ව්‍යාපෝ තේචෝවායෝ වර්ණ ගන්ධද රස්ස ෝච්ච ට කලින් කතා කලා පටවිධාතුව ඉපද බිඳෙනව කියන ඒ උදයාවය ඥානය උපදවා ගැනීම සඳහා දැ ඉපද බිඳනව කියන තැනට ඉපද කියන කර වෙනුවට බිඳනව කියන තැන්ට සිතතිය්ට තොට ංගේ දකින්න පුළන් ඉපද බිඳන හටගෙන නැති වෙන ඇතිව නැති වෙන එනම් දැ දැක්කා එක අවබෝධ කරගත්තා මොකද චිතක්ෂණ දාහතාක් ආයිශ ඇති නිසා විිපද බිඳෙන දැන් චිතක්ෂණ දාහතක් කියනන්නේ තත්පරය ලක්ෂකට බෙදුවත් ඊටතඩ කෙටිකාලයක් හෙනන් දැන් විනාසයට සිතතියන්ටු ඇයි හටගත්තසනය බිඳන දැ හටගෙන බිඳන බව දැක්කව උද්‍යවයඥානය තුළි ඒතුළින් අනිත්‍ය කියන දර්ශනය අනිත්‍ය දර්ශනය යම්තාක් දුරහට සනාත වුණා තවදුරට අපි අනිත්‍ය දුක් අනාත්මකද. මක්ගම් මක්ග ඥාන දර්ශන විසුද්ධිය ඉඳල ප්‍රතිපදා ඥාන දර්ශන විද ඥාන දර්ශන විසුද්ධී. සෝවාන් සකෘදාාගාමේ අනාගාමේ අරිහත් කියන සතර මාර්ග සතර පළලබල නිවනින් සැනසනකම්ම මෙනෙහි කරන්න තියනෙ අනිත්‍ය දුක්ක අනාත්ම කියන. මේ ඉතාමත්ම නිවැරැදදි පැහැදිලි පිරිසිදු ලක්‍ෂණ තුනයි. එනං. අනිත්්‍යය කියන කර උද්‍යව්‍යාඥානය තුළ යම්තා ආකාරයකට දර්ශනය කරගත්තට එක තවත් මදි නිවනට ප්‍රවිශ්ට වෙන්ඩ. එනි සතම ඒගාවට බංගඥානය තතාගතයන් වහ සිගත්ත බංගීකයන විනාශයෙන් කොහොමද විනාශය අපි දන්නවා මොකක්ද කියන එක පට ව්‍යාපෘත්තිේ චෝවාය පටවිද්ධාතුව ඉපද බිඳෙනවනි බිඳන තන සිතතිය. සිත බලන්න ඒ සිතත් බිඳලිවරයි ඒත බංගඥානයකය පටවිධාතු ඉපද බිඳ බිඳෙන තැන සිතතිබ ඒ සිතත් බිදිලි ඉවරයි. ඇ එතකට ඒක නුවනට හසු කරගත් තොත් යමත් එවරිකන බංගඥානය. ආපෝධාතු අප ඉස්සල්ල මෙනෙහි කරා අනිත්්‍ය ප්‍රකට කරගන්න ඉපද බිඳනවා කියලා. එ දැ එප බිඳෙනවා කියන කන ිඳන තැන සිතතින් ඇ හට ගන්න බිඳෙනවා එද බිඳෙන තැන සිතති බා හැබැයි ඒ සිතත් බලන්න ඒ සිතත් බිඳිලිවරයි. ඒ සිතත් බිඳිලිවරයි ඒගාවට දෙන්න දෙවෙනි සිත. ඒ සිතින් ගන්නා කියම ආපෝධාතුව එටට ඒකෙත්දැන් ඇතිවනසනය නැතිවෙන එතනත් බිඳෙන තැන සිතතියන්න ඒ සිතත් බිඳිලිවරයි එ පංගඥානය. ඒට අරමුණු කරනවානි තේජෝධතු උනුස්සුම් දේකෙත්තා තිදක්ෂණ දාහතයින්න. එකත් ඉපද්ද බිඳිනවාන්. කලින් අපි හොදට මෙනෙහි කරලා මෙනෙහි කරල මෙනෙහි කරල ඇ මේකාර භාවිතා බෞලි කතායි එක ප්‍රායෝගිකව පුහුණු කරන්න ඕේ නැත්තම් මේක දර්ශනය මනස්සට ගෝචර වෙන්නේ මනස්සට අනුගත කරගන්න ැබැ නිරන්තරය පපිරිී බන්ධවම ඉපද බිඳින බවම. හොඳට මෙනය කල මෙනේ කල මෙන කල තිබුණ න දැ හරි ලේසේ බංග කියනෙ එක විනාශය කෙනෙ කල්ලග අද විනාශය කන එති විනාසයි ඒවා එකක්වත් ආයි නෑ අයි මේ ජීවිතය තියෙන කම්ම ඒව එන්නේ ඒව ඇතිලා නැති වෙලා ගර එන්නේ අල්ුතෙන් අලුතෙන් අලුතෙන්ම නාම රුපතම එන්නේ ඒ සනයක් තුළ ඉපද බිඳනඒව ඒව සම්පූර්ණ විනාසයි ආයෙන්න්නේ අලුතන් අලුතෙන් ගන හේතුවත්ව ඇතු දන්නවාද ම ධර්ම දෙ එකක් කාර රූපධර්ම දෙකක් කම්මචිත්ත ඉරුතු ආහාර දැ මේ ධර්ම දේශනා පෙළ දිගට මහනුවයි මහිතන මහනම අය තමයි එන්නේ මොකද එම නැතුව දැ මුල පිරිි බන්ඳව අබෝධයන් නැතුව දැම්මේක ද නයන්න අපි අතිසේ ජැඹරු අසේ ගැඹුරු ඒක නිසා ඒ ගැඹුරටආාව අපි ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව මනස්ස මේ දැන් කතා කරන ගැඹුරු තැනට එනං නිවැරදි වරංගා වන දැන් කියන සෑම වචනයක් නය වැටහෙනවා. එක ශනයෙන් වැටහෙනම්. ඇ පුහුණුව දිගට මරගෙනාව නැත්ත එකැන චිත්ත විශුද්්‍යිය ශ්‍රීල විශුද්්‍යියය අයිති ලෞකික පැත්තට. ධික්ති විුද්ය දලමයි ලෝකොත්තර පැත්තට යන්නේ එකන නිවන පැත්තට යන්නේ. මොකද චිත්ත විශුද්ධිය දී යෙන්නේ දහන දිාන ලෞකියි. සීලය එකලාව කිකයි සීලයෙන් නිවන්දකින්න බෑනි දිහානවලින් නිවන්දකි ැත්බේ තොට දික්ටි විසුද්ධ දලකමයි නිවන පැත්තට හැරන්නේ. එනම් එතන ඉදලා අපි නිවැරදිෝම මෙනහි කරගෙන වනං දැම්ම මේ කියනවා හරියට ෂනයෙන් වැටහෙනෝ. මකද අපි දන්න රූපේ කාශති දක්ෂණ දාහතයි තොට එකක් අපි ඉපද බිඳන බව හොඳට දැකලා දැකලා හොඳට අනු ගත කලා සිතට එක ප්‍රායෝගිකව දට පහුණු කල පහු කල තිබුණන දැඟගෙන බංගිය. ඇ හටගන්නසනේ බිඳෙනවා බිඳන තැන සිත තිබ්බා ඒ සිත ඒ බිඳන තැන තියන කොටම ඒ සිතත් ඇති ලිබරයි. ඒතයි බංගේකය ඒකාවට අරපි තේජෝදාත්ව අපි අරමුණු කලාන එතළ තේජෝධාත්ව බිඳල ඉවරයි එතුට එතන අවසානයේ බිඳර ඉවර වෙන තැන සිත තිබබ ඒ සිට තිනකට ඒ එක බිඳි ලිවර වායෝධාතු අරම කන. වායෝධාතු අරමුණු කරනකොටම ඒ බිඳලිවරේ. එටට ඒ බංගේට සිත තියනකට ඒ සිතත් බිදිලිවරේ. දැ නැව නැ නැවත නැත අර පටවී ආපෝත්තේචෝවායෝ කියන ඒ ධර්මතාහතරට නැවත නැවත සිත තියන දේ සිත තියන ශනයයක බිදිලිවරේ. හොතයි බංගේකෙන්. ඒක මනස්සට හසු කරගත් තනම් අ අප අර උද්‍යයක් ව්‍යහා ඥානය තුළ යම් ආකාරයකට හදාගත් අනිත්්‍යය ලක්ෂණය මනසට අනුගත කරගත් අනිත්‍යය ලක්ෂණය තවදුරටත් තවුරු වෙන පරම සත්‍යයක් කියලා බුදුරජාණන් වන්සේ දේශනා කළේ සබ්්‍යේ සංකාර අනිච්චා ස සංස්කර ධර්මය අනිත්්‍යේ එනම් අනිත්‍ය තවදුරටත් බලවත්ව වෙන ප්‍රකට වෙන ඒවගේම දුක්ක ලක්ෂණයක් පකට වෙන ඇැක එඒ ඇති ස්භාව විනාශක්ෂ්‍රභාවයම දුකයිනි. යම් දෙයක් විනාස වෙනවන යම් දෙයක්ෂණයෙන් නැතිවෙනවන එක දුකක් නෙමේහ නාම රූප දෙකම දුකයිකිවේ හේතුව නිසා තමයි එ හටගන්න සනයම විනාසයි ආය අතුරුදහඒ නිසා තමයි දුකයිකිය තේර දැ අපි හරියම්භ කරන වස්තුවක් සනයෙන් විනාස වන තබර දුකනැද්ද. ඇහි නද වත්තුුවක් න්‍යහම් කරති නමරපදයක වස්තු නෙමීේද. එදවට ඒ ෂනයක් තුළ විනාස වෙනන අයතමයි දුකයිතිීද. ඇ ඒ විතරක් ඒක සැනේ විනාස වෙන් නාවිතරක් නම් කමණන්න ඒක ගීල්ල තිීන ජරාවගුඩ ජරාවඩ නි තිීලති. ව්‍යාදි ලෙඩවඩ නනි තිීලති. මරණය උඩ නනි තිීලති සෝක කණගාට උඩන තියලතින නාමරූපතියක. ඒේ ඉ ඩදුග. අනිතක එ්‍යනැතිනව නිරන්තරය පීඩනයක් එමහත්ේ. සිත විසින් සිතට අනකරනවා තවස් සිතක් හදන්ඩ ඒහ දාන යස ඉස්සරට සිත යනවා සිතට අද ලස්ස රූප බලට කිය නැද දෙක පාරක් කියල නිකයි නොද නිරන්තරයම වද දෙෙන අනිකු බලට කියලා නැද්ද සිත විසින් සිතට අනකරනවා සිතවිලි හ දන්ඩ කියලා එතු උමහ වදයක්න ද වෙන මුහත් වෙන්න ෑ නිවතන බලන කෙනෙක් නෑන දකින කරෙක් නෑන පෙනන කෙනෙක් නෑන ඒ සිත විසින් නොපැෙනල ඉඳගෙන ඒ සිතවිසින් සිතට අනකරනවා නැවත නැවත සිත්හ දන්්ඩ කියර. එකටයි පීඩන ස්භාාවී කියන්නේ පීඩනයක් ඇති කරයි නැව නව නැවත නවත මොකදම කරන්න සිතුවිලි හයන එකන කරන්නේ දෙතමයි පීඩනය කියරන්නේ හැබයි හේතුවගෝන හදන්න මෙයා වාඩි කරලා මේ හේතුව දාන්න වනේ අරක ගන්ඩ කරපය ගට් නැ මේ හේතුව නැත්තන් අරයට එඉඩ බෑ නෑනේ ත ො කන නැත්තා සබ්දටඉන්න බෑ බෑන එ මේ ඒට හේතුවන්ගේෙන් ඕේ හදන් මේ සරලව කියන් හේතුන්ගේමන හදයි හැේතැන තියනම දැවිල්ලක් නැතනත ඒම හොයකින් සබදහොයන් කියනෙද සුවද හොයන්ට කියන්නඇදමිහිරි රස හොයන්ඩ කියන්නඇද දෙ පිමද දැවිල්ල නමතින් දැන් උදේට වැලදුව ප්‍රණීතාහරණ දවල්ට බඩකින්ඉන්න බැයි ඒකටත්වන්නේ හඳ ප්‍රනීතාහර ඉ දැවිල්ල නති හැන්දවැටත්වනේ හොඳර ඒකක් මොනොහරි කෑම කුත්තෙක් දැවිල්ලනි රයටත් දවිල්ල නමිති? සන්තාපයිකි. හැබයි මොනදේ දැම්මත් මොන රසවත් මොනදේ දැම්මත් පෙරල්ලනවා පෙරලන පෙරලන විපරිනාමයි. එහන එතකට ඒත් තුළ තියනෙ දුකනමීද. අගතමයි දුකයිකිවේ. එනම් අනිත්‍ය තවත් තුරටත් ප්‍රකට කරගත්තා දුක්ක ලක්ෂණයයක්ත් ප්‍රකට කරගත්තා අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නවා මොකටද ආත්ම දිිට්ටිය නැති කල්ල සෝවාන්න? බ නැත අප අනිවරින් එතවඩ අනාත්මලක්ෂනය ප්‍රකඩ වෙන්න කොහොමද ප්‍රත්්‍යයට අනුව පලය දකිනවා උපකාරයට අනුව ද කන උපකාර කරන ආකාරයට තමයි සබ්දය එහෙන්නේ එකන මේ සෝත ප්‍රසාදරූපේව තර සතර මහදාතුන්ගේ ක්‍රියාව හොඳට ක්‍රියාත්මක වෙනවන සබ්දය ලගින් එහෙන මේ සාතර මහාදාාතුවන්ගේ ක්‍රියාව තරම දුර්වල නං සබ්දය තරමක් එහෙන්නේ එමනම මට හරියට ඇහුන්න අයි කියන්න කියන මට තරමක් කියනට ඇහුන අරි එමනතන් කියන මේ මට චුට්ටක්ටම ඇහුුණේ දැම කියන්නේ එතකට ප්‍රත්්‍යයට අනුව දේසිත ඇැද ප්‍රත්්‍යයට අනුව පලය හැතුවා ඒනම් ඒක පවතින්නේ නැහැ ඒස් සිත? ංගේ දකින්න ඒ ත් ඇතිවනසනය නැති වෙන එතොට උදේවෑ ඇතුළින් අනිත්‍යේ අම්මාකාරයකට ප්‍රකට කරගත්තා දැන් එහනම් අනිත්‍ය තවදුරටත් ප්‍රකට වෙනවා ඇති වනසනේ ඇ විනාසයට සිත තිබ්බ තෙරෙනද කිිපි දැන් එතර පුච්චලෙක් නෑ අහන කෙනෙක් නෑ ඇහුණ කෙනෙක් ආත්ම දිිට්ටි අයින්ගෙන. ත්මදිටිය අයින් වෙනවා න සක්කයි දිට්ියයවා ආත්මයක යන පවතිනවා කියලගන්නේ එකන යම් දෙයක් පවතිනව යම් දෙයක් තියෙනවාඒටම ආත්මයක යන තියෙනවද යම් නෑන බලන්ඩ හතනොට විනාස්ස එලරේ ආය තනිස් සිත එන සිතින් බලඩ හතර එකත් විෙනස් වෙලා කොහෙද පවතින් දෙමන මේදවෙන්නේ එක තත්පරයත් තුළ සිතතෙනව ලක්ෂ ගාන තත්පරයගර සි ලක්ෂ ගානක් කනවා එන පවතිනද අ අද තමයි ආත්මය කිය කියන්නේ ආත්ම දිට්ටිය කියන්නේ සක්කයි දික්්ටිට විසිාකා රාත්ම දිට්ිය හයි දිට්ටිය එහම් අනාත්ම ලක්ෂණය ප්‍රකට කරනවා අ ප්‍රත්තියට අනුව පලය දැක්කහම කේරනද කිය උපකාරයට අනුව පලය දැකින. එ එකකොට අනාත්ම ලක්ෂණය තවදුරටත් ප්‍රකට වෙනවා. ඇ මේ උපකාර කර් ඕනේ සිත්හ දන්න උපකාරන හටිය තම සි හැදි. යන්තන්නං උපකාර කළේ තර මෙයා චුට්ටක්ත් උපකාරන්න නැත්ත ඇහෙන්න්නේෙමනෑ නෑනහෙ. තොර කනද උපකාර කරන්නේ අර සතරමහදදහතුද සතරමහදහතු නම එකෙතිෙන් නම රූප දෙ ගැන මේ තියෙන් අපි කතා කරන්න නාම රූප දෙක ගැන ඉට වඩා න්න නෑන ඔය ප්‍රතිප්පධාඥාන දර්ශන විශුද්ධයට එනක කතා කරය අපි දිිට්ටි විසුද්ධිය ඉඳලාම නම රූප දෙක් ගැන දැන යාට මේ ලෝකෙ කිසි නැ ච රපච ඒන එට දැන් මේ සෝත ප්‍රසාද රූපය දන්නානි පළමින් හටගත්තේ කොහොමති කිය ඒ කොහමද අපි අපි ඉදිිය කතා කරන මවගේ ගර්බාසෙන්නයාේ මෞකුසෙන්යය එතර මෞකුසනයෝක හැදුනේ දො හැදුනේ සතර මහදහතුන්ගේ ක්‍රියාවට ප්‍රත්්‍යය වනේ කර්මයයි ඒකන මේේ අඩුව ඩියති ම කරමය ැදන කියන බදුරජාන් ව දෙවියන් වහන්සේ වන මේ ඔොක්කෝ එක දිහෙනමයි හදන්ඩුවයි න කාඩත් ඇ නැතිවෙන්නත් බෑ අඩුවෙන් හැෙන්න්නත් බෑ හොදට හෙට හදන්නුව දෙවියන් වහන්සේ කාරුණිකයි සියල දෙනාට එක සමානයි ඒක ප්‍රතික්ෂප කරන්න වෙනවා බුදුරජාන් වහන්සේ ගේ නි්‍යාය භාර ගණ්ඩ වෙනවා ඇයි නානත්්‍යයත්තියන නිසා එහෙනම් දැන්ත කොඩ කර්මය සකස්සක එකක් හරි තර කර්මය දැන් ආවිශ්‍ය අපි දන්නවා කර්මය කර්මයැන සිතේ ස්භාව සිත හැසිරීම ඇතරකක් දැන් අපි පෙන්වවා ඇතිවනසන නැතිවෙන කියෙන ො ඒ එකෙත් බංග අපි අල්ලගත්ත ොදකත් මොහතකරත් පවතින්නේ නෑ දැගේ සෝත ප්‍රසාද රූපය වසයෙන් මේ මවගේ ගර්භාෂය යුක්තා වේ අපි ගැන කනක් විදිට සොත ප්‍රසාද රූපයක් හැටිට මේක සකස් වන දක එියටන්නද දොරක් හැටට ඇයි සබ් දැතුලෙන් දොරල්තු දොරවල් ඇල්ල තිබ්බම එක එක ඇතුලේ නොනි ද මේක දවාරයක් හැටියට අයකට කියන සෝතත් දවාර කියලා අයකන සොත ආයතන ක යකන සොත ඉද්‍රිය කියලා අයිකන සෝත ධාතු කියලා මේකම දෙක් ගැන කියන්නේ බුදුරජාන් වහන්සේ හැබ මේ විධාර්ථතියන්නේ දැන්ගේ දොකඩ මකුසි එලියටාවට පස්ස මේක දවාරයක් ඇඒ හොමද දවාරයක් වෙන්නේ මවගේ කටහට එහන කොට දරුවා අදනවා කර සබ්දය මේ සෝතත් දවාරය තුළින් ඇවිල්ල සබ්දය සෝතත් දවාරය තුලින් ඇවිල්ල හර්දවස්තු අට දලා හර්දවස්තය මන ද්ධරදවා පෙරනොද කියන දැකර මේක දොරක්ම මොකක් ද දෙ තුල්ලෙන්නේ එතරට සබ්දයත් බංගේ දකින්න මොකද සබ්ද කියන්නේ රූපයක් රූපය කියයන්නේ සතරමහා දහතු ඒකත් ඇතිවන්න සනයෙන් නැතිවෙන ඇැබැ ඒකත් ඇතිවෙන සනය නැතිවෙන කොට මේක හර ඇවිල්ලා හර්දයවස්තුවට දීලා එතන මනොෝද්ධාරයට දිලිවරේ තේරනාද කියන මනොදවාාරෙන්න්නේ දැනක නැත දැනගන්න බේ එනම් මේ දොරක් හරිනි කර සොවතත්දවාාරැකිව ආයි කියනව සෝත ආයතනය හකදදී ආයතන තු ෝත කියන සතටර මහදහතු මගේ දිභාෂාවෙන් එතට ආයතනය කියන්නේ එතන ඉදල නිපදෝනවා ආයතනව ලකක හදනයි නිපදෝන දෙනිස මේ ආයතනයක් කි ජනර බාහිර සතර මහදාතු මේ සතර මහදහතු හර ආව මේ සතර මහදධාතුන්ට හරද දෙවස්තුූ නැමති සතරමහ එතින් දුන්න සිතකට මනුද්ධාරයට හරි දැන්ගට වට මේ සබ්දය ඇවිල්ල මෙතනින් මනෝද්ධාරයට දෙනකොටම සබ්දය පිළිබන්ඳව දැන ගැනීමේ සිතක් නැමෙද හැදන ඔන්න පලවෙනි නිෂපාදනය ආතන තෙරනොද කියන දආයතනය කන් නිපදවවා මොක සබ්ද පිළිබන්දව දැන ගැනීමේ සිත ඇතුට මටැහුුණද නැනී? ගත් මට හඩත් බෑනි දාප විදිිය මේ කියන්නේ යන විදි දැන් හැදුවනි පලිවෙනි නිෂ්පාදනය මකක් දෙතවන එතකගේ නිස්පාද කොහ තිබෙන. ඒ සබ්ද පිළිබඳව දැනගැනීම සිත බාහිට බ්දේත්නය කනී තිබෙන සබ්ධයක් නිකුත්වන කොටම ඒ මේ සෝතත් දවාරය හරහා ආවහරදය වස්තුවට එතන තියන්නේ සටරම හදහතුන්ගේ ක්‍රියාවක් ඒ හරහා ගියා මන ද්වාරයට රමනෝදරය ැන න ධර්මයක් එතනින් හදවන් නම ධර්මයක් එමකක්ද සබ්ද පිරීබන්ඳව දැන ගැනීමේ සිතන්න පලවෙනි නි්පාදනය. ඒ නිෂ්පාදනය කරනකොටම තව නිෂ්පාදනයක් කරා එතමයි ශෝත සම්පස්ස එත නිස්්පර්ෂයක්තියෙන ඉන්නන් සංගති පස්සෝ කිවනි දන්න ධර්මය එද ස්පර්ෂයක් අලේ මැදුව තවයකන්න නිස්පාදනයකර ඒගත් තවත්ක නිස්පාධනය වේදනාව ඒකට කිවව සෝත සම්පසජ වේදනා දැන් එතකොට අරමුණේ රසේ විඳින්න ඇද්ද මනසි අගතයි වේදනා ඒ සබ්දය ආරම්මණයක් වශශයෙන් ඇතුල්වෙලා මනොෝදද අරයට දුන්න එතකොට ඒක රසේ විඳි නැදකට හරි මිහිරී සබ්ද විඳ නැද ඕොන තව එකක් හෙදවා තව නිෂ්පාදනය ඒ සබ්දය ස්භාව හඳුන ගත්තා තවත්න්න නිපානය කර ඒමක සංඥාව දෙව තියනවද නැද්ද දොට තවයකන්න නිෂ්පාදනය කර ඒට සෝත සම්පස්ජ සංඥා හරි. මේ එකකටිකක් වෙනස් නේද මේ නිස්පාතිය පළවනක විඤ්ඥානය ඒකට වෙනස් ඉස්පාරිශය තවක් නිෂ්පාදනය කර. තොර විඳීම ඉටත් වෙනස් ඇබැම සිතේ ප්‍රවේද මේ ඔක්කොම. මෙකම සිතේ සිතේ ප්‍රවේද. ර හඳුනා ගැනීම හැදවා තාව එකක් නිපදුව. මේ ප්‍රත්ථේ නිපදුව මිසිල් පදර විඥානය ඇදුන් නැත්තා එතන ස්පර්ශය නිපදන්නත් බෑ ස්පර්ශය නිපද නැත්තං විදීමේ සිත නිපදුවන්නත් බේ විදීම සිත නිපදුව නැත්ත හඳුනා ගැනීම සිත නිපදුවන්නත් බේ හඳුනා ගැනීමේ ත නිපදනී නැත්තං සංස්කාරහෙවත් කර්මයක් දක්වා හටගන්නෙත්නේ ඒකටකිව සෝත සම්පස්ජා චේතන. තේරනෝදන දකට ප්‍රත්තයට අනුවනමේද පල හැදයිඒ අනාත්ම ලක්ෂණය අනත්මයි තමාජි වශසය ඉන්නෙමී තමාගේ කැමැත්ති හැටීට නෙමි තේරනෝද කියන තමාගේ කැමැ ප්‍රත්ථයට අනුවයි පලය හැදී එකට මෙතන අපිට එනවා දැන් දැ ඉගාට දැන් චේතනාව කියන කර්මය හදල ඉවරයි දැන් බාරගන්නවා චක්කු මෙ සෝත ඉන්ද්‍රිය තර්ථකත්වෙන. තොර සෝත ප්‍රසාදරූපකිව සෝත දවාරය කිවවා සෝත අයතනය කිවද මේ එකකට එකක් වෙනස් නොක්කෝ දැන් කියන සෝත ඉදිද්‍රිය කියලා. ඉන්ද්‍රී කියන මකන්. ඉන්ද්‍රිය කියන්නේ විපාක සිතක් හදන්ඩ අනායකත්වය ගන්නවා. විපාක සිතක් හදන්්ඩේ නායකත්වය ගන්න තන.ඒ හොමද අර චේතනාව කියන කර්ම මත ඇවිල්ලා ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනවා ඒ සද්ද පිළිබඳව සබ්දාා රම්මණය අරමුණක් කොසයෙන් අරගෙන චුති ප්‍රතිසන්දි දෙක සම්බන්ධ කරනවා. ඒ එතන කර්මයක් හදලීවරයනි සබ්දය මූලික කරගෙන කර්මයක් හදරීවරය. දැන් එතුවට බව දෙක සම්බන්ධ කරනවා සබ්දාා රම්මණයකි. සබ්්‍යාරමුණු කරලා මීරි සබ්දයට ඇලනවානි. එතුට එලනොටි කියනම කන්ද තන්නාව. එතුවට තන්නහා විෂයෙන් හැදුවද තවභාාවයක් තැ බදුරජාන්ස දේශනා කරන්න තව බාවයක් හදඩ මූලික වෙන්නේ තන්නාව දැ අර සබ්දට කැමති දන්නඇද මීරි සබ්දයට දැර ඒ ප්‍රියස්ස භාවයටන තෘෂ්නාවකන්නේ දැ ඒයට අනුව අර ඉන්ද්‍රීිය සෝත ඉන්ද්‍රිය භාරගන්නවා විපාක සිත්හදන්ට ඒ කොමද දෙකත් පහැදිරී කරනවා දැන් මාලිගාවල් වගේ ගෙවල්තියනනි සිටු මැදරුවගේ රජ මාලිකාව මහා මන්දිර තියනන. ද යාලගේ නිවෙස්වල තියනවද අතිශ්‍ය මිහිරි හඬන්නගෙන බහන්්ඩ නැද්ද. එලට එක්ගුලන්ගේ අතිස්්‍යය මීරි හඩන්නගෙන බාණ්ඩ තුලින් එයා ඒ සෝතත් දවාරය තුළින් ගන්න ආරම්මන යාට ප්‍රනීතද නැද්ද. හරි? මධ්‍යම පැලැන්තිේ ජීවත්වෙනයගේ නිවසතුළ තියෙන යම් මිහිරි සබ්ද නිකුත් කරන බහ්ඩ තියෙන ඇ අරතරම් මිලාධකනෑ ඒ තරම් මෙිහිරි සබ්දනගන්නෙත් නෑ හැබැයි මේක සබ්දයක් නගනම ඒ සබ්ද මිහි ඒ සබ්දය තරමක්. අන්න සෝත ඉන්ද්‍රිය භාරගත්ත විපාක විඤ්ඥන හදන්න පරෙනද කිය තු මම කරනේවදමවා කවුරුවත් කරගන්නේවද නාම රූප දෙකවනොන්ට ප්‍රත්ේද තේරෙනා දෙක ධර්ම ගැඹුරු. ද අපි ස්ෝන් එන්ඩෝනිකෝ මාර්ශිමි ව තේරෙනවද. එහනම් එතකොට ඒ මධ්‍යම පැළැන්තිය අයගේ නිවස්වල තියන ඒ සංගීත බාණ්ඩෙන් නිකුත්වෙන සබ්දය සබ්දා රම්මණයක් වස්සෙන් මේදවාරය හරහා වෙල්ල හරදය වස්තුවට දීල මනුදවාරයට දෙනවා එයාට ඒ මිහිරි සබ්දය තර්මක් අටර මහ මන්දිරවල වගේ ඉන්න අගේ ප්‍රනීත සෝතවිඤ්ඥානයක්ත්නේ සෝත සම්පස්සයනේ සෝත සම්පසසිජ වේදනාත්නේ සෝත සම්පස්සජා සංඥාත්නය සෝත සම්පජ චේතනත්නේ. අරයට මහ මාලිගවල්ල ඉන්නට මමදි මහ දනකේරන්ට එලගෙ තියනොනේ ද ලක්ෂ ගණන් වටින මසාාලතාමත් මුළු නිවස්සම නින්නනාාද දෙන මිහිරි හඩ නිකුට කරන මහට නති. කටය සලනද ගඩබිට බෑනිගන්න දෙතොට හැබැයි ඒ නිවසිතියනයට අ සබ්දය ගන්න අනය සබ්ධාරමණය කොසන් ගන්න හැබ එකකොට තරමක් එතට ප්‍රත්්‍යයට අනුවන මද පලය හැදි උපකාරයට අනුව මද පල ඒ තම නාත්මයිකිේ එතවට ආත්ම දිිට්ටියෙන් තරයි ආත්ම දිට්ටියයෙන් තොරයි කියන්න සක්කා දිිට්ියයෙන් තරයි ෝවාන්ට සක්කයි දිට්්‍යය මොකද කරන්නුවන් අවසන් කරන්නුව. ඒකම් සීරපත පරාමාසකන වෙන වෘ්ධ වෙන පිළිගැනීම වෙන ඇදහිම් අයින් එෙන්්ඩෝ සැක අයින්ගෙන්ඩුවන් සැක අයින් එඩෝනේ මම මගේ කියන සකෑ අයින් එඩුව මම කියල කෙනෙක් මෙතනනෑ මගේ කිය ගණ්ඩ දෙයන්නේ මට අයිති කියලා ගණ්ඩපේ මගේ ආත්මි කියල ගණඩ බේ. ඉතනයි සැකේ තියන්නේ තේර අනික් කාරණය තමයි සුනයයි සුන්‍යතාවය දකිුව මොකද දැ සුන්‍යතාවය දක්වොත් තමයි අපට ඒගාවට ඥාන දර්ශන විසුදයට යන්න පුළන් ඒ ොහොමද සුන්‍යතාවය දකින්නේ සුනඥතාවය දකින්නේ සෝත ප්‍රසාද රූපය අ පටවී ආපෝ තේචෝවායකයන ධර්මත්තා හතර ඕනවුන්ට උපකාර නොකළොත් සෝත ප්‍රසාද රූපය හදන්න පුළුවන් හ එහෙනම් ඊට කලින් සෝත ප්‍රසාදරූපයක් නෑ තෙරෙනවද කියන ඉට කලින් සෝත ප්‍රසාදරූපය න අර හතර දෙෙන ඕනවුන්ට ප්‍රත්‍යය වනොත් එකන පටවී ආපෝ තේචෝව්වායෝ. ඒ හතර ඕොනොවුන්ට උපකාර කරන තාක්කල් සෝත ප්‍රසාදරූපයක් හදන්න පුළො ඒ හතර දෙෙන ඕවනවුන්ට ප්‍රත්්‍යය නූලොත් හදන්න බ එ එතකම් මේක නෑනී. සු එතන එනම් සුය දැන් සෝතත් දවාරය වශෙන් ගම්ම කන කියලම ගම්ම එහනම් මවගේ ගර්බාසේ මේ කනහෙවත් මේ සෝතත් ප්‍රසාධ රූපය හදන්ට කර්මය ප්‍රත්්‍යයන වුනොත් ඒත් නෑ තෙරනවද කියන එහනම් කර්මය ප්‍රත්්‍යයන වනොත් එකත් න එම් සෝත දවාරයයක් වශය නුත් මේක සුන්ඥයි. සෝත ආයතනයක් වශයෙන්ගන්න. ඒ නම් කම්මචිත්ත ඉරුතු ආහාර කියන ප්‍රත්්‍යය හතර ප්‍රත්ථය වෙන තාක් කල් මේක ප්‍රවෘතියතියනවා. ඒ හතර නැතිවනොත් එ ඒත් සුන්්‍යයි තේර නවති කියන එක. ත ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බලවත්වවෙන්න බැහැයාට සෝත ආයතනය නිපදවෙන නත්තා. ඇයි ආයතන සෝත විඤ්ඥානය නිපුදුවනනි ්‍රබ්දයක් කරගෙන සිතක් හෙදුව එ පලවෙ නිස්පාදනය එයා නිස්පාධනය කලින් නැත්තන්ගේ සෝත විඤ්ඥානය දොර ඊට කලින් සෝත විඤ්ඥානය නෑන එන එකවුන්නේ ඒ ඉස්පාර්ශයත් නෑනන එකවුන්යි ඒන විදීමේ සිට හදන්නත් බෑනි එකසුන්න්නේ හඳුනා ගැනීම සිටහ දන්නත් බෙන ඒසුන්යයි පෙරනද කියන මේකක් එකක් ඕනුට ප්‍රත්වය වෙන්නේ ප්‍රත්ථේය විභාහග කියන්නේ සංඥාව නැත් චේතනාව හදන්නත්බේ. විඤ්ඥානය ස්පර්ෂය සඥාවද සංඥාව චේතනාව. එහෙනම් මේ ධර්මතාවය පටන් ගත්ය නැත්තං ආයතනයක් වශෙන් ඒ සියලු ධර්මයන් සුන්යද ඒකක්වත් නෑ ලෝකේ සුන් ැක ෝක බදුර ජන් වහන්සේ. මේ ලෝකෙ කිසි දෙයක් නෑ අපි මේ ඔක්කොම හදනවා අනවබෝධයන සබි මේ හදනවා හදන්න දුකක් ඒකයි තතාගතයන් වහන්සේ පෙන්නන්නේ මහනන මේ ලෝකය තියනෙ දුකමත මේ හදන්නේ දුක් එහනම් ඒකක්වත් නෑ ඒසිල්ල සුන්යයි න හොඳයි දැනගේ ර සිත් පෙලම සුන්්ඥයි ර මේ සෝත ප්‍රසාද ශරූපය සුන්යයි දවාර වශයෙන් ගත් ටට ඉන්ද්‍රිය වශයෙන් ගන්නඩ බයාට යි අර විපාක පිණිස අර මහා මන්දිරවල ඉන්න අයට තියෙනරමිහිරි සබ්දනගන ඒක හදන්න බැහැ එයාට ඇයි අ සෝත සම්පසජා චේතනා කියන තැනට මනස ගියනය කර්ම කියන තැනට ගියනය. කර්මත් කියන තැනට මනස ගියනත්ත එම් ඒ පිළිබඳව කර්ම සකස්සෙලන්නේ. කර්ම සකස්සෙලනත් විාක විඤ්ඥානයන්නේ. කර්මමතන විපාක විඤ්ඥානය කෙන්නේ දේකනයකි වෙද. කියමු දුප්පත් අසරණ ඉතාමත්ම අසන්න මනුස්සි. ඒ මනුස්්‍යගේ ගෙදලත් අපි කියමු ඒ මිහිරි සබ්ද නිකුත් කරන්න මොකක් කරි පුංචින්තරය ම කරතිය නොක. එයාටත් දැන් ඒ පිළිබඳව සිතක් හැදෙනවන. එයාටදැ අර වගේ විපාක විඤ්ඥානදතිය නෑන. අරමධ්‍යම පැලැන්ති ඉන්නයට වගේවත් මහා මන්දිරවල ඉන්න අයට වගේවත් විා විං්ා නෙම නැති. එතනයාගේ ඉන්ද්‍රියයේ කියනන්නේ සෝත ඉන්ද්‍රියයාට බලවත් වෙලා තියෙන්නේ කර්මයට අනුරූපව තේරෙනාද. මධ්‍යම පැළන්තිීන්නයටත් එෙන කර්මයට අනුරූපවයි ඒ සොත විඤ්ඥා. අ හල පැළන්තින්නයටත් එෙන කර්මයට අනුරූපය නිසා තමයි විපාක විඤ්ඥාන කියන්නේ විපාග කියන විදි. තොරදන් තුංාකාරයට නේද විඳන්නේ. කෞුදෝක හැදී ඔක්කො මනුස්්‍යයන. ද දෙවියන් වහන්සේ මවන ම හරි අසාධාරනවඩක් එහෙනම් මේ මෙැවිම් සංකල්පය බැහර කළේ එකයි බුදුර ජන්මාන්සය ඇකර පෙන්වා ප්‍ර්‍යය නෙක්කව කළ චේතනාවෙන් පිළියල කළ විඳීමට වස්තුවා කැබැ පුරාණ කර්මයක් කොසදක යුතුක හරි දේතක ඒක කර්මදයෙන් හැදේ නෑ මොකද එ දදුන්න නෑ හදැයි ඉදිරි ධර්මය හදන්්ඩනයි කලින් ධර්මය ඕන අනිවාර්යම උදාාරණය වත් දැ සෝත විඤ්ඥානය හදන්න කනයි සබ්දය ප ඇත හදන්න බෑනෙ කවදාවත් හදන්න බෑැන දෙක නැත්ත එහෙනම් එතට ප්‍රත්්‍යයට අනුවනේ හැදුවේ පල එහෙනම් ඒ විඤ්ඥානය සුන්ඥයිනේ ඒ විං්ානය හටගත් නැත්ත විස්පර්සි හ ගන්නත් බෑනි ඉස්පරසි හටගත් ේන වේදනාව හටගන්නත් බේෙන ඒක එ සංඥාව හට ගන්නත් බෑනි ේතන හට ගන්ඩත් බේන කර්මශයඒ කර්මශය කලක් කොහොමද කර්ම වලට ප්‍රත්තිය ොයා ගන්නු නිස්සල කර්ම වලට ප්‍රත්තිය අවිද්‍ය අවිද්‍යහින්දන කර්මහද දැන් මේ නිවැරදි ස්වභාවය යතා අවබෝධයෙන් ගත්තුත් අපි කර්ම හදන්නේ ඒ අපි දන්න කර්ම හැදුවත් විපාක විඤඥාන එමන විපාක විඳිින්ද වෙනවා කියලා කර්මහදන්නේ විද්‍යාව උපදුපුොය අවිද්‍යාවෙන් ඉන්න තාක්කාල් කර්මහදනවා අවිද්‍යාවට කර්මහදන්න අද්‍ය අවිද්‍යාවට ප්‍රකාර කරනවා ආශ්‍රව ආශ්‍රව අවිද්‍යාවට ප්‍රතියද නැද මොනදාශ්‍රවකෙන් කාමාශ්‍රව කාමයන්ට ඇලන බව්‍රව භවයන්ට එලන දික්්‍ය ආශ්‍රව දික්්ි වලට එ ඒ තුනගත්තාම අවිද්‍යාව විද්‍යාශ්‍රව ඕහට කියන්නේ ආශ්‍රව හතරයි කාමාශ්‍රව භවාශ්‍රව දිට්්‍ය ආශ්‍රව අවිද්‍යාශ තර කාමයන්ට ඇලෙන්න අවිද්‍යාව නිසා ද ඇලීමෙන් ඇති වැඩත්වන එල්න්නට වැඩන්නේ හටගන්නකට බිඳල ඉවරණ බංගය දැක් අනන්නේ හටගන්න කොටම බිඳල ඉවරයි ඒක මෙනේ කරපු සිතත් විනාශල ඉවරයි ද අය හැදුවත් මොකද ඒකත් ඇතිවන සැනය බිදිලා ඉරයි එ ය හද ඒ හදනකට මොකද ඒකත් ඒ හැදන සනය බිඳල ඉවරද ඇයතා බංග ඥානයකයන්නේ මේ විනාශය දකින්න 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 එයා චන්දර ගයින් කරනවා චදර ගයින් වෙනවා තෘෂ්නාව අයින් වෙනවා ආශ්‍රව අයින් වෙනවා ඒ ආශ්‍රවයන්ට ප්‍රත්ති්‍ය හොයනො අපි ඇතු ආශ්‍රට ප්‍රත්තිය අ්‍ය අවිද්‍යාව තියනකන්න යැලින් දොරට දුකයි කියලා ඔබෝධ කරගත් තනම් දුකට හේතුව ආශ්‍රව කියලා ඔබෝධ කරගත්තනං ඒ ආශ්‍ර ආශ්‍රවයන්ගේ ප්‍රහීණත්වයෙන් නිවන කියලා ඔබෝධ කරගත්තනං ඒකට මාර්ග්‍ය ආර් අෂ්ටාගික මාර්ගය කියලා ඔබෝධ කරගත්තනං යට අවිද්‍ය වන්නේ ආශ්‍රෝ ප්‍රහිනයි තර අවිද්‍ය වන්නේ අවිද්‍යාව නැත සංස්කාරණයන කර්මණය අවිච්චා පච්චා සංකාර අවිච්‍යාත්තේව සේෂ විරාග නිරෝධ සංකාරන නිරෝධ. තර සංස්කාරණ ඇත්තං ප්‍රසන්ධ විඤ්ඥානයක් හදන බෑ ප්‍රසන්ද විං්ඥානයක් හැදු නැත්තන් නාමර උපදක පටන්ගන්න හන්. ඇයි මවගේ ගර්භාසිර බහි්ද විඤ්ඥානය මව විතුීමෙන් පිසිදදුුව වන්න නේ මවුපිය දෙන්නගේ සම්බන්ධයක් ඕෝන. ුතච්ච සත්්‍යයාගේ ඒ පුචති ප්‍රතිසන්දී ඒ ප්‍රතිසන්දිී විඤ්ඥානය අර යුක්ඨානය සම්බන්ධ ඉන්නුව එතාක් කල් කලල කටගන්නේ එහ නම් නාම රූප දෙක ක්‍රාත්මක වෙන්නේ විඤ්ඥානයන්න නැත්තම් එතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ උනානම් ආයතනහයක් අනිවාරෙන් පහළ වන්න. නාම රූප දෙක ක්‍රියාත්ම කකුන් නඇත්තං යතන පහල කරන්න බෑ ආයතන පහරගණ්ඩ බැන ස්පර්ෂය නෑ එ එතනනි හර මුකත් නෑ නිතු ජරමරණත් නෑේ එදට දුකක් නැද අදුකාවසන් එතමයි නිරෝධෙහෙවත් නිවනයිකිවේ. නිරෝධහෙවත් නිවනයිකිවේකයි එකකාර් සත්්‍යයක් ඒකට අප මාර්ග්‍ය ර්ෂශ්නාගේක මාර්ගය පැහැදි. එදට එහනම් අපි දැක ගණ්ඩ ඕනේ අපි අවබෝධ කරන්න ඕන සියල සුන්්ඥයි කියලා හිස් මුකුත් ගත යුතු දන්නේ දැන් ගත යුතු දත්තින ද සංස්කාරවලට පිහිටන්නනම් අවිද්‍යාව ඕන එතකල් සංස්කාර සුන්්යයි අවිද්‍යාව ඉපදුවත් තමයි සංස්කාරවලට පවතින්න පුළුවන් එතම වි්‍යාපච්චය සංකාරයක තොර එතකන් සංස්කාර කියල දෙයක් නැහැ. එ අවිද්‍යාව කියන දේකුල් ලෝකෙ නෑ ඇයි ආශ්‍රව තියන තා කල්තම අවිද්‍යාවදීන්නේ. ආශ්‍රව නැද්ද එ අවිද්‍යාව නෑ. ආශ්‍රව කියල දේකුල් ලෝකෙ නෑ එහෙම දේකුල් ලෝකනෑ. එකම මේ මුළු ලෝකෙම සුන්නේ එකැන්නේ බුදුරජන්වන් අප තේරුන් න තම අපට. ආශ්‍රව හටගා්ඩනම් විස්පර්ශයෝනේ ඒෝම අර දැ මෙහිරි සබ්දයට කැමති සබ්දය ඉස්පර්ෂ කළ සිතින්නේ මජ සිත ස්පර්ෂ කල සබ්දය කියන්නේ කැමති දෙයක්මිහිරි සබ්දයට කැමතින් එත වොඩ සිතින්නේ ස්පර්ශ කරන ඒ සබ්දය මේ සෝතත් ප්‍රසාධරූපය හර හා දෙන්නේ හරදයවස්තුවට අරදයවස්තුවෙන් දෙන්න මනෝද්දවාරයට එත නොදවාරය සබද් ස්පර්ස කරන කර් නෑ එන්න සෝතත් දවාාරය හර ඒකන දොරක්කිේ දැතට ඊට පස්සේ කෙන ආයතනයක් කියලා. ඇ සිතක් හදරේ නිපදව නලුතෙන්ක් සිත දැන් එ එහනම් දැන් ඒකට ප්‍රියදනද එතු ඉස්පර්ශය නිසානමේ දල් මනසිනමේද සබ්දය ඉස්පර්ශය කරන්න කනින්න්නම ඉස්පර්ෂය කරන්න. දවාරය හර හරදවස් ර දදි හදවස්ේ නද රද. මනෝද්ධ අරයෙන් තවයි ඉස්පර්ශෂ කරන්න නැවත නැව. ද සබ්දය අපි කියමු සනය නැවතනාකිල් ඇ ඉස්පර්ශයය නැවතුනේ දෙට පස මනසි ඉස්පර්ශ කරන්න බැන් තේරෙන ඒනම් ආශ්‍රව වලට ප්‍රත්ථයමකත් ඉස්පර්ශයේ ඔ කක්නේ ගත් එතට ඒ මීරි සබ්දයම අපි නැවතත් ඊගව භවය ප්‍රර්ථනා කරනවා න එතර භවේ ඉස්පර්ශ කරලා මනසි. ඇදි ල කිය ට ොඳ හිර හඩල න. ල අන්න කිසි ගැටල හිත න මී හු මස හඩන සංගීත බාඩ මකක් ගියන් දන.ඒ පිනට ඒ ඒවෑ සබ්දයිත් අතිස්සේ මහිර සබ්ද නිරන්තරය නිනාාද දෙනහ. තවති සදදිවලෝක තුසිතේ යාම මනරති කතින ඒ සංගිත බාන් ගන්නට කඩයන් මකුත් න බදදු යි ග ග නක් ති. පංචකාමී හෙලින් විඳනවා එතම එහිදියෙන් ඇැව අනිත්‍යයි විදින කෙක්න හැබැ නමරපක තමයි හැ පුද්ගලෙක්වි ඉන්න එතන නාම රූප දෙයක් එතු එහෙනම් භවේ ස්පර්ෂ කරන්න සිතින්නමි තුසිතට සිත තිබ බන සිති ඉස්පර්ස කල තියෙන තුසිත දීිය ලෝකෙ මං හොඳට පින්කල් තින මන් යන තු සි යන්න කොල කිසිෙන ගැටුව. දම මේ බනාහන මේ සිතුවිල්ල යන්න පුළො එදොට මේ විදිරපි බෞද්ධ රපායින විදදි බනා කැවවා එකකර ඒක දැන් අවසාන චුතති සිට අරමුණු කළලා ද්‍රාවශන චුතු සිතර අරමුණු කය සින් ඉස්පර්ස කනවා නමක මේ කාරය සිති ඉස්පර්ශ කන. එකට ඒ සිතම ස්පර්ෂ කරන තුසිදේ ද මෙත නි චුත වෙන අර ඉස්පර්ෂය ඩනෝ කකිරෙීම තුසිදේ.දහමතම ඔක්කොම ලගී ධනපිට සිටිතු මදන්නනනි දමිකු පාස කළහ මදන් ධන පිඩි සිිතුමාක් කහොමදග අනේ පි සිලිතුමා කරපු පින්කම් සීකරා යන්නත් සිීත තිබ තව සමජන දැ දම්මිකු පාසක කරපු පි නම සතිපට්ටන් සූතය හාන හිටිය දම උපාසක සති පට්ටාන් සූත්‍රය හා හිටිය ස්වාමින්න් වහන්සේ ඇඳ වට හිටගෙන දමික පාසග වම මොක්ද දැ හාම්දුුරුටන්්ඩි කියල මොකක්ද මේ හන්ට කැමතික කිවා සියලු බුදුරයන් වහන්සේලා මේ සතිපට්ටන් සූත්‍රය වර්ණනා කරනවා ඒ සතිවටන් සූත්‍රය හඬ කැමති කියෙන ඇතින් දේශනා කර දේශනා කොන්නට දිවිලෝ කහයෙන් ගරහයක් ඇවිල්ලා වහල ටඋඩින් තියගන්න දඩගහන මෙහන්න මෙහහින්න මෙ මේ මේ වගේ ප්‍රණීතයි මේ වගේ දේවල් තියන මේ වගේ අති්‍ය සැප තියෙන්න්නේ කියකි අඩගහන්න දැ කිවා මේ ලයි දහර කට න ගැල්ලමයි හදදනයි පිරිවෙලවයි හදදනෑ අති පොඩ සංඥාල නවතිී නවති කියන ග හාමුදුර හිතම අනේ පිරිි නවත් ම සතිි පටාන සූතර නවත්තන කි ව හාමුදුරකය වැඩිය දම අස්පාග න දිවලොගත්ත කතාගර ඇස්සල්ල බලට හාමුදුරෝනය මෙහම මොකද මේි කියර පස්ක තා ති නව නවති රින්. නෑ මංගේ හාමුදුරුවන්ට මේ සූත්‍රය දශනා කරන එක නෙ මේේ නවත්තන්න කිවේ මම දිවලෝ රත්තා දිවලෝ කහයෙන් රථ හයක් ඇවිල මේ වහලිුඩ ඉන්න අවකාශය තියනවා මටයි හය මඩගහනෝ ම මේ සතිපටන සූත්‍රය හලාල එන කන්තමයිගලට අතින්ම සංඥා කල නවතින්න නවතින්න කියලා ම මේ සූතරේ න මේ නවත්තන්න කිවේ කියලා ළමයි විජාර බැස්ස ඉලියට බලවලන ආසිදය රත ඇල්ලද කියලා හැබ ළමයින්ට පේන්නේ එකක් ඇලක මෙතාාව හ ම කරනය ග වහල තුඩි එහනම්යි නිවසතින දේව මල් ම අලහදපුවා. එක මල්මල හදන ගවල ඕකිවා. හැන එක ගන්ඩිකිවා ගේන්ඩ් කියලා එන මේ ැ කල කොයි දිවලෝකටද කැමතිදි කියෙ හෝ. ඒ පසිිකම සියල ුද රය හ බුද කලින් ේක න තු සිතේන අපිහරි කැමති තුුසිතේටෙක ල මයිටක්කු හන ක ියට හිල ආසට විසි කරන්නකිවා. ඒතු සිතෙන් අප දිව රතය ඔක රැඳන්න කියලා එඩියට බැහැලා රමල්මාලය හසට විසි කරා මල්මාය හසේ රැඳිලා තියෙන රතයක් පෙන්නේ ළමයි ඇවිලා තාතක තාත්ම මල්මාලයන අහ සිතයනක රතයන්න පෙන්න්නව අයතියන තු සිට දිවිය ලෝකෙන් අප රථයකිවා දැන්තුකොට බලන්න දැන්ගේ අරමුණ මසයමකක් දරත ධර්මුණ කරන්නෙම දෙතුරු සිිත සිතෙන් ස්පර්ශ කරල නෙම තාත්ත කියනවා මතාවපොටිින් තු සින දේවගේ මදතින්නො තු සිති. දැදොරට ගිය කොහොමද එදොරාර පින් මහසති පට්ටාන සූතරය සිතින් ආනකොරේ තු සිතිං ඉස්පර්ශය කලන මේදී ඒ සබ්දය සිතිං ස්පර්ශ කළා සිත සිති ඉස්පර්ෂ කළ තුසිදේ දැන්තේර . ඒදොර ඉදැන් ඉස්පර්ෂයනයද මේ ප්‍රත්තියම. අයිස්පර්ෂයට ප්‍රත්්‍ය අතන තෙරෙනදකකිනි? තන වොට ප්‍රතිය නමරූප නමරූපෝලට ප්‍රත්ය ප්‍රත්සදි වි්ඥානය ප්‍රසධ විඤ්ඥානයට ප්‍රත්තිය සංස්කාර සංස්කාරවල ප්‍රත්තිය අවිද්‍යාව. අවිද්‍යාවලට ප්‍රත්තිය ආශ්‍රව ආශ්‍රවලට ප්‍රත්තිය ස්පර්ශය අදංඥන්නකෝ නවතින්නතුව ගිහැකි වටේම ඉස්පර්ෂයට ආයි ප්‍රත්්‍යයේ ආතන ඇ ආතයන ඉස්පර්ෂයන්නේ ආතනට ප්‍රත්්‍යේ නමරූප නමරූපට ප්‍රතිය ප්‍රසදි විං්ඥාන සදි වි්්‍යානයට ප්‍රත්තේ ංස්කාරයවත් කර්ම කර්ම ඔලට ප්‍රත්ථේ අවිද්‍යාල අවිද්‍යාට ප්‍රත්ථේ ආශ්‍රම ආශ්‍රෝලට ප්‍රත්ථේ ස්පර්ශය ආයිස්පර්ෂය ප්‍රත්ථේ ස්පර්ෂයට ප්‍රත්ථය අයතනයි. අය අතනලට ප්‍රත්ථේ නාම රූපයි ඕගතමයි සංසාර චක්රය. ඕකතමයි සංසාර චක්කරය. ඒනන් දැන් ඔතැින් අපි රව් ඇවිදේවිද විදේවිදී අද රවුමේ පයි නොන්න නනි දට. දුක දුක මිදෙන්න්නදන කට කොතනින්ද පයිඩ පුල ආශ්‍රවදින් හෙත් චන්දරාගෙවත් තෘෂ්නාවෙන් ඒකයි බුදුරජාණන් වහන්සේ සමුදාාරය සත්්‍යය මේකයි කරකිේ. තෘෂ්නාවහෙවත් චන්දරාගෙවත් ආශ්‍රව නමේද එතනින්තම පයිඩිද නැත්ත අයියන. ආයිරව මක්ගල අයතන්ටේන. එනගතන පයින්්ඩෝනි දට් ඒකතන සමුදාාර සත්්‍යය. අර අනි තොක්කෝ දුක්කාරරි සත්‍යය. ඒ පැන්න දෙහෙන නිරෝධාර සත්්‍යය සියලු දුක්නනි වෙන. ්‍රමාගයා අර ටාන්ක මාර්ග ච මේ කවබුදධ කරන ස්න් නැද්ද ද වලල්ල දැන් දැක්කද වලල්ල ද අනේද රව් අඳර බලන් හොදර ගෙදරගින් හොඳට හිතන්න මේක කොච්චර වාර ගිහිත නදගේ ධර්ම දේශන අවසන් කන කාල පැහැදිලිද කියපේග ඇති මේ භාාවේ පුළුවන් ය කරන්න වලල් බලන් හොඳ පොතනද පයින්ද පුලන්ගේ නැත්තන්ති ජාති ජරා ව්‍යාදිි මරණ සෝක කනගාටු දුක්ක දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්නන්නේීමම ප්‍රියන්න එක්කීම ආයු එටිකවු තුළලන තියෙන් යක්කෝො ඒන එක තමයි දුක්කාරි සත්‍යය එනං අර ආශ්‍රව තමයි ආශ්‍රවකයය තෘෂ්ණාව සන්දරාගේ ආශ්‍රව කියන ඇලනවා කියන එක එ පයින්ඩෝන දී එතමට ඉස්පර්සැට්න එක ආශ්‍ර වහකට ගත්තාම එන අවිද්‍යනනි රෝධයි ఇక్కడ విద్యా నిరోధన నిరోధన సంకారనిరోధన విజ్ఞాన నిరోధయ